තමන් ධර්ම මාර්ගයේ ගිහිල්ලා මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල ලැබුවොත් නෑ තමන් අහගත්ත ධර්ම මාර්ගයේ ගියා නම් නිවැරදි ධර්ම මාර්ගයේ අනුගමනය කළා නම් ඒ ධර්ම මාර්ගයෙන් තමන් නිවුණා නම් නිදී නිදහස් වුණා නම් ඒ ණය සාමුලින්ම පොඩ්ඩක්වත් නැතුව ගියා. ඒක ණය ගෙවන්න ලේසිම මොකද්ද? ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ හැසිරීම. දැන් දැන් මේකම තව විදිහකට මම කියන්න තව උදාහරණයක්. දැන් අපිට මේ හැම කෙනෙක්ම මෙතන ඉන්නේ මේ හැම කෙනෙකුටම අම්මා තාත්තා වැඩි හිටියෝ සහෝදර සහෝදරියෝ නැහැ වැඩි හිටියෝ හිටියා. මේ වැඩි හිටියන්ට අපි ණය වෙනව නොයෙකුත් භෞතික ලෞකික වශයෙන් උදව් උපකාර. මේ ණය ගවන්න පහසුම ලේසිම නිවැරදිම කෙටිම මාර්ගය මොකක්ද? ඒ ඇයිද ධර්ම මාර්ගයේ යන්නට අවස්ථාව ලබා දීලා ඒ ඇයිද ධර්මයේ කියා දීලා ඒ ඇයිද මිනිස් ගුණ ධර්ම ප්‍රගුණ කරගන්න පුරුදු කරගන්න පුහුණු කරගන්න පාර කියා දීලා ඒක නිසා ඒ දැන් තාංගේ අම්මගේ තාත්තගේ දහම් ඇස බැලුවොත් කල්ප කාලාන්තරයක් දීවෝ දිවිවලට වෙච්ච ඔක්කොම නෑ කියනවා. ඒ වගේම දැන් බුදුවරුන්ගෙන් ඔක්කොගෙම බණ අහලා තමනුත් යම් ආකාරයකට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් මඟපල් ලැබුණොත් අර වෙච්ච ණය සියලුම ණය කල්යාණ මිත්‍රයන්ට ණය වෙන්නේ නෑ. ඒකෙන් නිදීදා. ඉතින් ඒක නිසා මේ ධර්ම මාර්ගයේම තියෙනවා හේතුඵල ධර්මයට අනුව संसार नायवी